मट पुरंद मे मम की कथाव पतिटकिया दी पति क्लिफर्ड पड़ी प्रश्न तीन कीला ये प्रश्न हिटादी इवरा मे मतला प्रश्न इच्छर लेसी इवरवे का निमे ना ना ये प्रश्न इवरवे ओने मुखद आया दीप पोत बलागेन क्लिफर्ड दयाकने क्लिफर्ड मट पोरोंदुना एकें कोटसा कायर देनवा कियला ए क्लिफर्ड आया ओयाट कियन विधियने हे उनाट पतीट कियला तीन देने नै कियला ओया कोहमद दान्ने पति एक मगेत एक किव्वे नै पति वेद महत्तयै कथा वेनवा मट अहुना इतिं एक आईया मट की अंडे पाए पति एक ओयाट की अन्ते क्लिफर्ड ओयाई रंडु वेन निसा एक आई सोबनी लुकु मेनी के मुकदु वेला तीने मुकुतला नहीं लोग मैंने के सामत पाला आवे नहीं द नहीं अपराध इन्ने विद्या टी इंडियन ओदी मनमाले खोला दूना සමත පාලටත් වැඩ ඇතිනේ වත්සල මම කසාද බැඳලා ඉන්නේ ඔයාගේ ඉක්කුසේ උපන් අයියානේ ඔයා එයාගේ නංගි හින්දායි මම මේ කියන්නේ ආයි සමත පාල මෙහෙ එන එකක් නැති වෙයි ඇයි විතරක් කොතෙන්ද වෙලා ඔයත් එන්න මෙහෙට කමන්නේ මම මෙතෙන් වෙලා ඉන්න අපි මැච් එක දවසට එකම පාඩින් ටී-ෂර්ට් අඳින්නත් ඕනේ කලිසමුත් ඒ පාටින්ම අඳින්න ඕනේ එතකොට ඒවට සල්ලි අපි අප්පච්චි දෙන්නම් කිව්වා मुकद सामे मामे बैग के कुत्तु से गने मैं अद अद पांच साले बाना मारू इसे ना का मंगा तो अंबल मिन्नो
ඉතින් රෑට නිදාගන්නේ. හ්ම්. රෑට නිදාගත්තට මේ බෑග් එක ගිහින් මඩුවේ තියලා කවුරු හරි අරන් ගියොත් උඹලද අරන් දෙන්නේ? හ්ම්. ඒ වුණාට ඔයා අපේ ගමට එන්න කලින් ඔයාලා ගැඳුමක්වත් බෑග්යක්වත් තිබ්බේ නෑනේ. ඉතින් මේ හරි ඉතින් ඒ ඉතින් මට මේ පන්සලේ පන්සලේ දායක මහතුරුනේ අරන් දුන්නේ. හ්ම්. හරි හා හා හරි හරි එතකොට මේ අද 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 අපි මොකද්ද කරන්න සෙල්ලම හා කියලා මොකද්ද කරන්න සෙල්ලම හා අපිට කරන්න බැරි වෙච්ච සෙල්ලමක් නම් තියෙනවනේ මේ මොකද්ද ඒ සෙල්ලම කරන දවසේ කුංචප්ප කතරගම ගියානේ ඒකින් අපි ඒ සෙල්ලම කල් දැම්මා මන් දන්නා මොකද්ද සෙල්ලම කියලා දිව්‍ය ලෝකනේ අන්න හරි ඒක ඉතින් අද කරන්න බෑනේ දිව්‍ය ලෝකේ ලස්සන වෙන්න ඕනේ ඔව් ඔව් මම මේ පාර අත්තම්මගෙන් අහලම සාරියක් කරන් ඉන්න හැබැයි අපේ මේ සෙල්ලම් දිව්‍ය ලෝකෙට බොරු කියන කට්ටියට නම් එන්න බෑ අපි හැමෝම බොරු කියා දිනවනේ මං කියන්නේ එදාට හරි නැද්ද සාමල් මාමේ ඔව් 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 ආ අන්න හරි ඩිංග කීප එක හරියට හරි හරියට හරි ඔව් බුර්ගන්ඩ් හොඳ නැහැ තමයි. හරි දැන් දැන් එතකොට මොකද්ද අපි අද කරන්න සෙල්ලම? හා? හරි. අපි එහෙනම් අද හොඳම බොරු කාර්යව තෝරමු. කවුරුවත් දිනන්නෙත් නැහැ. පළවෙනියා වෙන්නෙත් නැහැ. මොකද හැමෝම බොරු කියනවානේ. හරි. අපි ඒ සෙල්ලම හෙට කරමු. එතකොට අපිට මේ වෙනකන් කියපු කරු බොරු ඔක්කොම මතක් කරගෙන එන්න පුළුවන්නේ. ඔං ඔ ඔ මේ මම නම් බොරුවක් කියපු කාලයක් මතක නැහැ මොකද මං දැන් වැඩිපුර ඉන්නේ පන්සලේනේ පන්සලේ ඉන්නේ බොරු කියන්නේ නැහැ ඔව් आवने මටම් බත් දෙකේන තරහා ඈ බන් සිරිමති උඹත් ගෑණියෙක් නේද අනික උඹේ කොල්ලා යන්නේ දැන් වැදගත් ඉස්කෝලේකට ඒ කොල්ලගේ නම්බුව ගැන හිතන්න ඉත වැදගත් පවුල් වල ගෑනුවම පොළු මුගුරු අරන් පාරවල් ගානේ කෑ ගොස්සන් ගහන්නේ නෑ බං ආ එතකොට දැන් ඒ මිනිහයි ගෑණි මට කෙරුවේ හරි වැදගත් වැඩක්ද හරි හරි දැන් ඒක අමතක කරපන්කෝ ඒක ඉවරයිනේ බලගේ ලොකු හාමු හොඳින්ද මං ඉවසනවා මෙත්තම තනි කරන වැඩේ බලා හිතන තරම් ලොකු මැණිකේ නරක නෑ බං අනේ මේ කිරිබඩුව කටපහන් ඉඳපන් උඹ මේක කිව්වට විශ්වාස කරයිද නැද්ද දන්නේ උඹ විශ්වාස කරන්න හරි නොකරන්න හරි කියපන්කො බලන්න හද උදේ ඔය විච්ච සිද්ධියේ ඒ නෝනා ටෙලිෆෝන් කරලා අපේ ලොකු මැණිකට කියලා පස්සේ ලොකු මැනිකේ මගෙත් එක්ක උඹෙන් සමාව ගන්න එන්න හැදුවේ. ඉතින් කෝ ආවේ නෑනේ. එන්න තිබ්බනේ. මගෙන් සමාව ගන්න ආවනම් මං ලොකු අප්පෝ ගැන හිතලා සමාව දෙනවා. ලොකු අප්පෝත් ඒත් එක්ක එන්න තමයි හැදුවේ. දැන් ඔය කොයි අප්පුවත් ආවේ නෑනේ. එන්න හදනකොටම වලව්වට කට්ටියක් ආවා. ඒකෙන් වැඩේ නැවතුණා. මේ කිරිබණ්ඩේ සමාව ගන්න ඕන නම් ඕන වෙලාවක එන්න පුළුවා හරිද හරි හරි දැන් ඕක ඉතින් අතෑරලා දාපන් ඕක ඉතින් අයින් කරලා දාපන්කෝ
ඔන්න හොඳයි කහට එකක් ඉඳාපන්කෝ මර කිතුනකුත් එක කහට මේ මට ලැබරියෙකුත් අරන් වරින් ඈ දසුන් ඔයා ඔය කොච්චර අගේ කරලා කිව්වත් මම දන්නවා ක්ලිෆර්ඩ් කියන්නේ අහංකාර උද්දච්ච මිනිහෙක් කියලා. සර් මේ වගේ කෙනෙක් කියලා නම් සර් සර්ගේ ලෙක්චර්ස් වලදී කතා කරන විදිහනුයි හැසිරෙන විදිහනුයි මං හිතුවේ නේ. ඕගොල්ලෝ මේ පොතේ පතේ අධ්‍යාපන එකතු කළාට ඕගොල්ලෝ ලෝකය ගැන දන්නේ ඉතාම ටිකයි. බොහෝ වෙලාවට මිනිස්සු එක එක වෙලාවට තමන්ගේ චරිත රූපණ වෙනස් කරනවා. ඇයි ඒ? තමන්ගේ වාසියට. මේක ඉගෙන ගන්න ඕනේ. සර් ක්‍රිකට් සර්ට මාව හැම නොවනකින් තියෙන වාසිය මොකද්ද? ක්‍රිකට් ඒ තියෙන වාසිය මොකද්ද දන්නවද? ඔයා ඒ වලව්වට යන්නේ ඉඳ ගත්තොත් ඔය මුළු මෙඩිකල් ෆැකල්ටිම ඉන්න කොල්ල කෙල්ල පොලිමක් හදලා වලවට යන්න එන්න ගන්නවා. එතකොට ක්ලිෆර්ඩ්ට තමන්ගේ නිවාඩු පාඩුවේ තමන්ගේ ලැබ් එකටලා වැඩ කරන්න තියෙන කාලේ යාට අහිමි වෙනවා. ක්ලිෆර්ඩ් කාලේ කියන්නේ හරිම වටින දෙයක්. සර් මං ක්ලිෆර්ඩ් සර්ව හම්බෙලා කතා කරන එක ඉතින් අතෑරිය. ඉලන්දාරියා තමන් මොකක් කරේ හිතුවනම් එද කරලා මිසක් ඒ වැඩේ නතර කරන්න එපා. හිතන පිරිමියෙක් වගේ. දක්ෂ දුනුවායේ මලන් ඉලක්කයේ දිහා ඊතලි දිහා නෙවෙයි. තේරුණාද? ඉතින් ක්‍රිකට් සර් මාව හම්බෙන්න අකමැති නම් මම මොකද සර් කරන්නේ? තව එක සැරයක් ක්ලිෆර්ඩ් හම්බ වෙනවා. ගිල්ල මං කියන විදිහට වැඩ කරනවා. ඒක තමයි මං දන්න ක්ලිෆර්ඩ්ගේ දුර්වලකම. ඒ දුර්වලකමින් තමයි ප්‍රයෝජනය ගන්නවා. තේරුණා? හරි සර්. මං දැන් මොකද්ද කරන්න ඕන? අන්න එහෙම තමයි කතා කරන්න ඕනේ. මට තවම හිතා ගන්න බෑ මේ ගල්ලෙණේ තිබ්බ මගේ ඇඳුම් බෑග්ගේ කොහමද අර කැලේ ගල උඩට ගියේ දැන් ඔබ කියන්නේ උඹේ ওই රෙදි බෑග් එක ගෙනihin මං ගල උඩින් තිබ්බා කියලාද උඹට ගමට ගිහිල්ලා ගමේ උන්ට මූණ දෙන්න පුළුවන් නම් මේ ගල් ගහවේ හැංගිලා ඉන්නවද ගමේ උන් උඹ ගෙවල් වලින් සල්ලි හොරකම් කරනවා කියලා සැක කරනවා පොඩි එකා ඒ සැකේට උඹ පස්සේ ආවා මං හිතන්නේ ඌ ගෙනihin ඔය බෑග් එක ගල උඩින් තියන්නද? ඔය මොන පොඩි එකෙක්වත් මගේ පස්සෙන් ආවෙ නෑ බං. සාමෙල් අපිට තියෙන්නේ S2යි. ඒ උනාට හිරේ විලංගුවේ වැටිච්ච එකගේ S2 එකෙන්
ගොඩාක් දුර පේනවා. උඹට මං කිව්වේ මං පොඩි එකෙක් මේ කැලේ අල්ලගත්තා කියලා. හරි. මම කියනවනේ. ඊට පස්සේ මම විපරමෙන් ඉන්නම්කෝ. දැන් මොන විපරමද්ද බං? ඌ අපි දෙන්න ගැන දන්නවා. ඒ වුණාට උඹ කවුද? කාගේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැනේ බං. ඒකත් හෙට අනිද්දාට මුළු ගමම දැනගනි. බලමුකෝ. මං තවත් මේ වලව්වේ ඉන්නවා කියන්නේ මට කවදා හරි මේ වලව්වෙන් යන්න වෙන්නේ. ලොකු අපොත් එක්ක තියෙන ලිංගතුම පළුදු කරගෙන ලොකු මැනිකේ නම් කොහොමදත් මාත් එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නේ. මං කාටවත් නොකියම වලව්වේ යන්නේ කහරිද? ඒත් ලොකු අපෝ මේ වලවදාලේ යන්න වෙනවනේ. කිරිබණ්ඩ මාමට මාමයි ලොකු අප්පෝයි දාලා යන්න දුකයි. මාමේ සම්මත පාළ මාමා අය මෙහෙ එන්න හැල්ලු. ඒකින්ද මම දුක් වෙන්න එපා. ඒයි එයාට පිස්සු හැදිලා. එයාගේ අක්කා එයාව ගමේ එක්කන් ගිහින්. මං වෙච්ච පොරොන්දුව මට තර්ජනය කරලා ඒක ඉෂ්ට කරගන්න හදනවනම් මං ඒක කරන්නේ. ඔයා කිව්වා මගේ අයියාට ඒක දෙනවා කියලා. අපේ කට්ටිය ඉස්කෝලේ යනවාම සෙල්ලම් කරන්න තැන තියෙන්නේ. දැන් බන්තව වෙලා තියෙනවානේ. මාමත් මාම කරපු හොඳ ලොකු බුරුවක් මතක් කරගෙන ඉන්නකෝ. මද මහත්තයා. පවුලටවත් අපි දෙන්නගේ රහස්‍යෙම කියනවා හැම නෙවෙයි.